ඇයි මෙහෙම මේ කාන්තාවන්ට ඇයි මේ වැනි දේවල් සිදුවන්නේ? ආ එක්කන් ඇවිල්ලා තියෙන ලිස්සක් ඒගොල්ලන්ගෙම ආගන්ද ඒගොල්ලන් ඇත්ත කියන්නේ. මේ 19 දෙනාම සර් තමයි සල්ලි දීලා අපි මේ ලංකාවට ඊයේ ෆ්ලයිට් එකෙන් අපි ගෙන්නුවේ. සර් නිර්දෝෂයි. අපි චෙක් කරන්න. අපේ වෛද්‍ය වර්තන. වෛද්‍ය වර්තන ගන්න. සර් නිර්දෝෂයි. අපිට සර්ව බේර ලෝන් එච්චරයි අපි ගියන්. අහුවෙන්නේ නැති වෙන්න එක එක ඒජන්තිවරු, සබ් ඒජන්තිවරු, බ්‍රෝකර්වරු එහෙම එක එක කට්ටිය තෝරගෙන මේක ලස්සනට යන කතාවක් උඩින් බැලුවාම මෝඩ දුප්පත් මිනිස්සු අනික් රටවලට පැනලා ගිහලා රස්සා කරනවා කියලා තමයි පේන්නේ. හැබැයි ඒක නෙමේ සිද්ධ වෙන්නේ. ඔවුන් ඕමානයේ සේවය කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා නැහැ. එයාලා ලියාපදිංචි වෙන්නේ එක්සත් අරාබියේ මිද රාජ්‍ය සේවය කරන්න. ඕමානයේ වැඩ කරනවා කියන්නේ ඒ නීති විරෝධී. ඒක අපරාධයක්. අපි මේක ඒ කාන්තාවන්ට පැහැදිලි කරලා දුන්නා. අපි ගාව ඔවුන්ගේ හඬපට තියෙනවා. ඔවුන් කියන්නේ අපි ඕමානයේ වැඩ කරන්න කැමති නැහැ කියලා. ඔවුන්ව බේර ගන්න කියලා. මේක විශාල ජාලයක්. මේක ට්‍රැක් කරන්න බෑ. Actually a system where it's very hard to trace. අද අපේ රට පත්ව ඇති ලැජ්ජා සහගත තත්ත්වයට හේතුව දූෂණය සහ වංචාව ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කළ ආර්ථික අපරාධ අද ජාත්‍යන්තර චෝදනාවක් බවට පත්වලා තියෙන්නේ ඒ නිසායි. මේ දූෂණ වංචා නිසා අර්බුදයට පත්වෙන රටවල ජනතාවට අන්තිමේ ඉතිරි වෙන්නේ තමුන්ගේ මව්බිම අතහැර වෙනත් රටක බැල මෙහෙවරකම් කිරීමටයි. අද අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය ලැබෙන මාර්ගයත් ඒ විදිහට විදේශගත වන අපේම මව්වරුන් බැල මෙහෙවර කරමින් උපයන මුදල්. නමුත් මේ විදේශ ශ්‍රමිකයින් යැවීම පිටුපස සිදුවන මහා මිනිස් ජාවාරමක් පිළිබඳව Newsfirst කරුණු හෙළි කළා. ඒ රැකියා ලබා දෙන බව පවසා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගෙන්වාගත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් පසුගිය 15 වනදා උදෑසන අකමැත්තෙන් ඕමානයේ වෙත රැගෙන යාමේ සිදුවීමක් මුල් කරගනිමින් මේ සිදුවීම හෙළි කිරීමත් සමග ඊට අදාළ බවට සැකපිට අයකු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවටගෙන තිබුණා. සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවයි. අත්අඩංගුවට ගත් සැකකරු අද දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළා. ඇයි මෙහෙම මේ කාන්තාවන්ට ඇයි මේ වැනි දේවල් සිදුවන්නේ? එක්කන් ඇවිල්ලා තියෙන ලිස්සක් ඒගොල්ලන්ගෙම ආගන්ද ඒගොල්ලන් ඇත්ත කියන්නේ. ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන් ගෙවල් වලට ගියේ නැහැ. මාව බේරන්න ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙම ආගන්ද. කෙසේ වෙතත් අදාළ සැකකරු සංචාරක වීසා මත පසුගිය දිනක රැකියා සඳහා රැගෙන ගිය කාන්තාවන් 19 දෙනෙක් ඔහු සමග ඊයේ ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා. අදාළ කාන්තාවන් අද සැකකරු ඉදිරිපත් කළ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතද පැමිණියා. සැකකරු නොවැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ 19 දෙනාම සර් තමයි සල්ලි දීලා අපි මේ ලංකාවට ඊයේ ෆ්ලයිට් එකෙන් අපි ගෙන්නුවේ. සර් නිර්දෝෂයි. අපි චෙක් කරන්න. අපේ වෛද්‍ය වර්තන. වෛද්‍ය වර්තන ගන්න. සර් නිර්දෝෂයි. අපිට සර්ව බේර ලෝන් එච්චරයි අපි ගියන්නේ. සර් ගේ සල්ලි වලින් තමයි අපි එළියටත් ගත්තේ. 10 වෙනි මාසේ අපි ගියා. අපි ඊයේ තමයි ලංකාවට ආවේ. මේ දුක් විඳින කාන්තාවන් නැති ඒකාන්තාවන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන පුද්ගලයෙක් අතඩඟුර ගැනීමක් ඇටියට මම දකින්නේ. මම හිතන්නේ අධිකරණයෙන් මේ සම්බන්ධයෙන් යුක්තිෂ්ඨ වෙයි. මේ අතර ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික ශ්‍රමයේ යෙදවූ බවට චෝදනා නැගෙන තානාපති කාර්යාලයට අනුයුක්ත නිලධාරියා මෙතෙක් අතඩංගුවටගෙන නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවසුවේ අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවා ඔහුව මෙරටට කැඳවීමට අවශ්‍ය පියවරගෙන ඇති බවයි. සංචාරක වීසා වලින් ඕමානයට රැගෙන ගිය කාන්තාවන්ගෙන් ඇතමුන් වෙන්දේසියේ විකුණා තිබුණේ ලිංගික වහල් සේවයටයි. ඔවුන් ඇතුළු විවිධ හිරිහැරයන්ට ලක් වූ කාන්තාවන් තානාපති කාර්යාලය යටතේ ඇති නිවස්නේදී නැවත නැවතත් පීඩාවට පත්වන බව මේ පිරිස පවසනවා. ඕමානයේ සිට පැමිණි කාන්තාවක් අද නාරහන් පිට පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දුන්නා. මෙම කාන්තාව ඕමානයේ සිට බේරාගෙන මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණේ ගායන ශිල්පී දුෂ්‍යන්ත වීරමන් සහ කලා ශිල්පී ස්ටෙෆනි සිරිවර්ධන යුවලයි. එයාපෝට් එකට ගියට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක් එතනට ඇවිල්ලා අපිව එයාගේ වෑන් එකේ දාගෙන ගිහලා පාස්පෝර්ට් ඔක්කොම එයාගේ අතට ගත්තා. අරගෙන ඒ කාමරෙට ගෙනිච්චා. එහෙ කාමරෙට ගෙනිච්ච ගමන් එතන යනකොට එච්චර පිරිලා දොර අරපු ගමන් පිරිලා වෙන වෙන රටවල වලින් එන ගොඩක් හිටියා එතන. කකුල තියලා ඇතුළට වැඩි තියලවත් යන්න බැරි තරමට කට්ටිය හිටියා. ලංකාවේ කට්ටිය එතනට යනකොට එතන 11 දෙනෙක් එතන ඇතුළේ හිටියා. එතනට ගියාම ඒගොල්ලන් ඇව්වා ඇයි මේ ඕගොල්ලන් මෙතනට ආවේ එහෙම කියලා එකක් ඇව්වා. ඒවට පස්සේ අපි හොඳටම බය වුණා. ඇයි අපිට මේම කියන්නේ කියලා. නීති වලට අහුවෙන්නේ නැති වෙන්න එක එක ඒජන්තිවරු, සබ් ඒජන්තිවරු, බ්‍රෝකර්වරු එහෙම එක එක කට්ටිය තෝරගෙන මේක ලස්සනට යන කතාවක් උඩින් බැලුවාම මෝඩ දුප්පත් මිනිස්සු අනික් රටවලට පැනලා ගිහලා රස්සා කරනවා කියලා තමයි පේන්නේ. හැබැයි ඒක නෙමේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි එනවා අද දුන්න
විස්තර ටික දුන්නා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ කාර්යය කරගෙන යනකොට එම්බසිගේ පැත්තෙන් නම් හම්බෙලා තින්නේ ඍණාත්මක ප්‍රතිචාරය. මම ඇත්ත කියන්න ඕන මංගා වයිස්කත් තියෙනවා. මම ඒකලන කතා කර දැම ඔක්කොම මම බාර දීලා තියෙන්නේ. ගෙදර හිරවල ඉන්න කට්ටියගේ රෙකෝඩින්ග්ස් ඔක්කොම මගේ ෆෝන් එකේ තියෙනවා කියලා කිව්ව දවසේ ඉඳන් ඒකලන් මගේ ෆෝන් එක ආන්සර් කරන්න නැතු කියන. ඒ කියන්නේ එම්බසිගේ වැඩ කරන නිලධාරිනීන් මගේ ෆෝන් එක ආන්සර් කරන්න නැහැ අද වෙනතුරුත්. මම ඒගලන්ට WhatsApp message සෙවනා ඉස්සරමට reply කරපු කට්ටිය reply කරන්නේ නැති. They're not registered at the ඕන ඕමානේ සේවය කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි වෙලා නැහැ. එයාලවල යපදිංචි වෙන්නේ එක්සත් අරාබියේ මිද රාජ්‍ය සේවය කරන්න. ඕමානේ වැඩ කරනවා කියන්නේ ඒ නීති විරෝධී. ඒක අපරාධයක්. අපි මේක ඒ කාන්තාවන්ට පැහැදිලි කරලා දුන්නා. අපි ගාව ඔවුන්ගේ හඬපට තියෙනවා. ඔවුන් කියන්නේ අපි ඕමානේ වැඩ කරන්න කැමති නැහැ කියලා. ඔවුන්ව බේර ගන්න කියලා. මේක විශාල ජාලයක්. මේක ට්‍රැක් කරන්න බෑ. Actually a system where it's very hard to trace. මේ සිටිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සංවාදයට ලක් වුණා. දවස් ගානක ඉඳලා සිරස මාධ්‍ය හරහා ඉදිරිපත් කරා අර අපේ කාන්තාව ගෙනහිල්ලා ඔමාන් වලට විකුණන ප්‍රශ්නේ. දැන් මේ මිනිමරුවන්ට හා සමාන මිනිසුන්ට අවශ්‍ය කරන දඬුවම් දෙන වැඩසටහන මේ පාර්ලිමේන්තුවෙන් හදමු කියන යෝජනාව කරන්නේ වහම මේ සඳහා ඉදිරිපත් වෙන්නේ කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අර මන්තුමා මේ සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම් බලන්නේ හොයලා බලලා අවශ්‍ය පියවර ගන්නවා. මේ වන විට විසිට වීසා වලින් යන එක විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගැටලුවක් නෙමෙයි මේ කියන්නේ. විසිට් වීසා වලින් ගියපු අය වෙන්න පුළුවන්. ඉන්නේ තානාපති කාර්යාලයේ. ඔවුන්ගේ රැකවරණය යටතේ චෝදනා වෙන්නේ තානාපති කාර්යාලයට. දැන් ගරු කතානායකතුමනි අපේ විදේශ සේවය මාංශ වෙළඳාමේ යෙදෙනවද කියලා කියන ප්‍රශ්නෙම තුලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට අපි උත්තර වන්නට ඕනේ. ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කොට ඕමානයේ හා තවත් ස්ථානවල ඇති මෙවැනි පැමිණිලි ගැන විශේෂ කණ්ඩායමක් අපි පිටත් කළා. අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා මේක ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ඒ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුමන තරාතිරමක තනතුරක් හෙබවුවත් ඒ අය වහාම අත්අඩංගුවට ගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රජය වහා මැදිහත් වී තිබෙනවා. මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග සඳහා රජය පසුබහින්නේ. වගකිව යුතු බලධාරීන් හා නායකත්වයේ කුමන ප්‍රතිචාරය දක්වුවත් ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමේ ගොදුරක් බවට පත්වීම නම් අවසන් වෙ නැහැ. විදේශ රැකියා සඳහා ලංකාවෙන් කාන්තාවන් යැවීමේ ජාවාරම කොතරම් දුරට වසනයක් වී ඇද්දයි හෙලිකරන තවත් පුවතක් අද මඩකලපුවෙන් වාර්තා වුණා. විවිධ හිංසනයන්ට ලක් වූ ඕමානයේ සිටින තවත් කාන්තාවන් පිරිසක් පිළිබඳව තොරතුරු හෙලිකරන්නේ හසානාර් ෆාතිමා සෆිහා. ඇය මඩකලපුව පලේ නගර ප්‍රදේශයේ සිට ජනවාරි මාස 6 වනදා ඕමානයේ වෙත ගොස් ඇත්තේ රැකියාවක් සඳහායි. 29 හැවිරිදි දෙදරුමක් වන හසානාර් ෆාතිමා සංචාරක වීසා මත විදේශගතව ඇත්තේ තම දරුවන් දෙමාපියන්ට බාර කරමින්. ඇය WhatsApp හරහා තම පවුලේ සමාජිකයන්ට දන්වා ඇත්තේ සේවය කළත් කිසිදු වැටුපක් නොලැබෙන බවයි. මාස කිහිපයකට පසුව ඇය ඊයේ දිනේදීත් යලිත් දුරකථනයෙන් අමතා තිබෙනවා. வேலை கஷ்டத்துக்கு சம்பளமும் இல்லை. இப்போ என்ன கொண்டு வந்து ஆஃபீஸில் வச்சிருக்கிறாங்க. அவ்வளோ கஷ்டத்தில் நிற்கும். நீங்கள் எந்த பிள்ளைய எனக்கு கொடுத்து தரத்துக்கு உதவி செஞ்ச நான் மிச்சம் ஒரு கஷ்டப்பட்டால். ඇය මේ වන විට ඕමානයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියට ස්ථානය කරඳවා ඇති බවත් ඇය සමග තවත් කාන්තාවන් 15 දෙනෙකු රැඳී සිටින බවත් ඇය ප්‍රකාශ කළා. රටේ මව්වරු මැද පෙරදිග යන්නේ සැප සම්පත් විඳින්න නෙමෙයි, කීයක් හරි හම්බ කරගෙන තමන්ගේ දරු පවුල් රැකගන්න. තව පැත්තකින් දූෂණය සහ වංචාව නිසා රට වැටෙද්දී, රටට ඩොලර් නැති වෙද්දී අපිට හයියක් වුණේ විදේශ ශ්‍රමිකයින් රටට එවපු ඩොලර් ආදායම. අදටත් ඒ විදේශ ලැබීම් අපේ ආර්ථිකයට ලොකු හයියක්. අපේ රටේ මව්වරු සහෝදරයන් කියන්නේ අපේ අභිමානය, අපේ ගෞරවය. නූතන වහල් සේවයේ යොදවා ඒ අපේ අභිමානය හා ගෞරවය පිට රටවලදී කෙලසන්න ජාවාරම් කාර්යයන්ට ඉඩදී අපේ පාලකීන් හා බලධාරීන් කල් මරන්නේ ඔවුන්ට ආත්ම ගරුත්වයක් නැති නිසාද? ලැජ්ජයි, ලැජ්ජයි, ලැජ්ජයි. රටක් අර්බුදයට යනකොට ඒ අර්බුදය ජාවාරම් කාර්යයන්ට
පාරාදීසයක්. ගත වූ කෙටි කාලය අපේ රටේ ඇතමුන් ක්‍රියා කළ ආකාරය ඊට කදිම නිදසුන් සපයනවා. කොරෝනා රටට එද්දී ඇතමුන් හෝටල් ගිනි ගණන්වලට නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කළා. බෙල්ල මුලටම හිර වෙනකම් ඉඳලා ගිනි ගණන්වලට එන්නත් ටික ගෙනාවා. එතකන් අපේ රටේ පාලකයෝ කරපු කියපු දේවල් ජනතාවට අමතක නැහැ. වෛද්‍ය පරීක්ෂණ උපකරණ වලිනුත් මාෆියාවක් නිර්මාණය කරලා ඇතමුන් ලාභ පිට ලාභ ලබා ගත්තා. සෞඛ්‍ය සම්බන්ධ දත්ත පද්ධතිය මකලා දාලා තොරතුරු සැඟවුවා. දැන් මේ මිනිස් ජාවාරම මේ සිද්ධි කිහිපයක් විතරයි. මෙවැනි නොමිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද? ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.